ආපදා අවදානම් ඇති තැන්වල ඉන්න එපා. අවදානම් ඉඩම් වෙනුවට වෙනත් ඉඩම් දෙන්න රජයේ සූදානම්. විපතටපත් ජනතාව හමුවේ ජනපති කියයි. ජල කැල්මෙන් නායාමෙන් හානි වූ දේපල යලි ගොඩනගෙන වගකීම රජයේ බාර ගන්නවා. ආපදා ඇමති අමරවීරගෙන් රටටම ප්‍රතිඥා. පාර්ලිමේන්තුව උත්තරීතරයි. අගවිනිසුරුවරියක් එහි නියෝග පිළිගත යුතුයමයි. හිටපු අගවිනිසුරු සරත් සිල්වා නීතිය පහදයි. කොළඹ කච්චේරියේ ගින්න ස්වාභාවික හේතුවකින් නොවේ. රස පරීක්ෂක තහවුරු කරයි. ගිනි තැබූ පුද්ගලයන් සොයා රහස් පොලිස් පරීක්ෂණ දිගටම. ශ්‍රී ලංකාවටත් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවටත් නිසි අභිමානය ලබා දුන් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා විචාරකයා ටෝනි ග්‍රේග් පිළිකාවට පෙරදී ජීවිත ක්‍රීඩාවෙන් සමුගනි. විපත් පරදා මනුෂ්‍යත්වයේ දිනවන ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය ඇරඹේ. මනුෂ්‍යත්වයේ ආධාර බාර ගන්න බෞද්ධ සම්මේලනයක් සූදානමින්. ඉන්දියාවේදී අතවරයට ලක් වී සිංගප්පූරුවේදී ජීවිතයේ සෙවූ වෛද්‍ය සිසුවිය ජීවිතයෙන් සමුගනි. ඉන්දියාවම කම්පණයෙන් දිල්ලියේ ආරක්ෂාවක් තර කෙරේ. දේශීය පුවත් ආපදා අවදානමක් ඇත්නම් පදිංචි ස්ථානවලින් ඉවත්වන්න. අවදානම් බව සහතික කළ ඉඩම් රජයට පවරාගෙන ඒ වෙනුවට සුදුසු වෙනත් ඉඩම් ලබා දෙන්න රජය සූදානම්. ජනපති මාතලේති කියයි. නායම් හා ජලකෙලින් වලින් විපතට පත් මාතලේ රත්තොට මැතිවන්න කොට්ටාසේ ජනතාවගේ සූදුක් විමසීමට එහි ගිය අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේය. අධික වැසි හේතුවෙන් විපතටපත් වූ ජනතාව රත්තොට මැතිවරණ කොට්ටාසේ සුබසාධන මධ්‍යස්ථාන 14ක රැඳී සිටිති. රත්තොට ප්‍රාදේශීය සභාවේදී ජනාධිපතිතුමා එම ජනතාව හමු විය. දමුණාංශලගේ තියෙනවා නම් මොන හරි අඩුපාඩුවක් කැම්ප ටික ලැබුණාද කියන එක අපිට මුලින් කිව්වොත් අනිත් ඒවා ගැන අපි බලන්න. ලැබුණාද? ප්‍රශ්නයක් නැහැ. දැන් කියන්නේ මොනවාද අඩු? අපදා අවදානම හඳුනාගත් ඉඩම් වෙනුවට නව ඉඩම් ලබා දීමට රජයේ සූදානම් බව රාජපක්ෂ මැතිතුමා එහිදී කියා සිටියේය. අවශ්‍ය වන්දි ගෙවීමට සූදානම් කළා දිනවා. අද මූලිකව අපි කොටස දෙනවා. ඉතින් ඒ කොටස මම හිතනවා තමුන්නාංශයත් මැදිහත් වෙලා ගාම අපිට ඉතුරු කොටසුත් අපි ක්‍රමානුකූලව ලබා දෙනවා. ඒවා තක්සේරු කරන විදිහට අපිට මේ විදිහට මුළු රටේම මේ පාර වරුසාවක් ආවා. ගමුන්නාංශලා දන්නවා සාමාන්‍ය නියඟයක් ආවත් බණින්න ආණ්ඩුවට වරුසාවක් ආවත් බණින්න ආණ්ඩුවට. ඒක තමයි සාමාන්‍ය සිරිත. අපි කොච්චර කිව්වත් එපයි කියලා නායන ප්‍රදේශවල නිවාස හදන්නට වෙන ඉඩම් දුන්නත් ඒ ඉඩම් ටික විකුණලා ආපහු නායන ප්‍රදේශවලට යන සිරිතක් අපේ අය ගාව තියෙනවා. යම්කිසි ප්‍රදේශයක් අනතුරුදායකයි කියලා සඳහන් කරාම ඒ ප්‍රදේශයට නැවත ගිහිල්ලා පදිංචි වෙන එක ඉතලන් හොඳ කාර්යයක් නෙවෙයි. දැන් ඒකේ අවසාන වශයෙන් අපි තීන්දුව කරා ඒ ඉඩම් වලට වන්දි ගෙවලා මිල රජයට අරගෙන ඒ වවින් කළා තියෙනවා. මම දන්නව සමහර දිස්ත්‍රික්කවල එවැනි තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මේ දෙවැනි වතාවට එහෙම නැත්නම් තුන්වැනි වතාවට ආධාර දෙන්නට සිදු වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ වගේ දේවල් වලට අපි මුහුණ පාන්න ඒක ඉතරක් හොඳ නැහැ. ඒක නිසා තමුන්නාන්සේලා අනාගතයේදී ඒ විශේෂඥ මතයට ගරු කරලා කටයුතු කරන්න පුරුදු වෙන්නේ කියන එක පුරුදු වෙන්න ඕන. එකෙන් තමන්ගේ දරුවන්ට තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට තමන්ට අනතුරුදායකත්වයක් ඇති නොවෙන්න වැඩ කරන්නට පුළුවන්කම ලැබෙනවා. රත්තොට මැතිවරණ කොට්ටාසේ හානි වූ නිවාස වෙනුවෙන් මූල්‍යාධාර බෙදා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. අර්ධ හානි සිදු වූ නිවාස 94ක් සඳහා රුපියල් 50,000 බැගින්ද සම්පූර්ණයෙන් හානි වූ නිවාස 25ක් සඳහා රුපියල් 100,000 බැගින්ද එහිදී ප්‍රදානය කෙරිණ. විපතටපත් පුද්ගලයන් සඳහා වේලි ආහාර ඇඳුම් ඇතුළු උපකරණ බෙදා දීමටද එහිදී කටයුතු යොදා තිබින. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ රජයේ වගකීමක් ලෙස සලකා අපදාවලින් හානියටපත් දේපල යලි ගොඩනගන පවයි. අපේ රටේ සම්මර්ධනයට තියෙන ප්‍රධාන බාධකය තමයි මේ ස්වාභාවික විපත්. හැබැයි ඒකෙන් අපි පස්සට යන්නේ නැහැ.
ජනාධිපතිතුම අපිට ඒක අනිවාර්යෙන් මේ සහන ලබා දෙනවා මුදල් ලබා දෙනවා පරිමාර්ග දෙපාර්තමේන්තුවට කෝටි ගණනක් සල්ලියක් විවිධ පාසල් කැඩලා තියෙනවා රජයේ ගොඩ නැගිලි ඒවා විශාල ප්‍රමාණයක් වෙන හැබැයි ඒ ඔක්කොම අපි රජයක් විදියට බාරගෙන දින ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ නාධිපතිතුමා තමයි මේක රජයේ වගකීමක් විදියට මේ තරම් බාරගෙන හටියුතු කරන්නේ අපිට මඟ පෙන්වන්නේ අපිට අපිව මෙහෙවන්නේ අපදා තත්වයේ හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ තමන්ට රජයෙන් උපරිම පහසුකම් ලැබුණු බව ජනතාව එහිදී ප්‍රකාශ කළහ අපි කන්දවුරට පැමිණියට පස්සේ මේ නිතරම වගේ අපි ගැන හොයලා බලලා රජයෙන් අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම සැපෙව්වා තාමත් ඒ වගේම මේ හැම දෙයක් ගැන හොයලා බලනවා ඒ වගේම අද දින ජනතුමා පැමිණීම ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ලැබුණු ආධාර අපිට ගොඩක් බොහොමයක් ලැබුණා අපේ දුක සැප බලාගෙන හිතලා අපි වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා පැමිණීම ගැන අපේ දුක සැප බෙදා ගන්න ආපු එක ගැනගෙන අපිට ඉතාත් මත් සන්තෝෂ වෙනවා ගෙවල් වල ඉඳ අපිට බය හිතුණා ඒ නිසා අපි මේ කඳවුරු වලට ආවා අපට ඒදී හැම සැප පහසුවක්ම අපට ලැබුණා ඉතින් අපිට සන්තෝසයි ඉදිරියටත් අපිට මේ අපි ගැන හොයලා බලලා අපිට ආරක්ෂාව සපයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මෙහාට ගඳවාගෙන ආපු දවස් ඉඳන් මේ ලැබෙන ඔක්කොම කේම බීම අරව මේ ඔක්කොම රජෙන් අම්බවන පාසකම ඔක්කොම ලැබෙනවා හදවනතුරු ඔක්කොම ලැබෙනවා ඒකට කිසිම අඩුපාඩුවක් නැහැ අද මේ ජනාධිපතිතුමා අපිට මේ බලන් ආපුවාට අපිව මේ සෙප දුක හොයාගෙන මේ බලන් අපිට ආපුවාට අපිට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා බෙයතර අධික වැසි හේතුවෙන් විනාශ වූ අමන් ගංගහරහා ඉදිකොට ඇති ආදාවල පාලම යලි ඉදිකොට ජනතාව සඳහා විවෘත කිරීමද අද සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ පෞද්ගලික ධනයෙන් ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 25කි. දින 3ක් වැනි කෙටි කාලයකදී ඉදිකර ඇති පාලම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වූහ. රජය දේපල විකුණා රට සංවර්ධනය කිරීමට රජය කිසිවිටකත් සූදානම් නැහැ. ජනතා කුසගිනි නිවීමට විදේශවලින් ණය ගැනීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව ජනපති අවධාරණය කරයි. පාතදුම්බර ප්‍රදේශයේ අද පැවති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ ක්‍රමවත් වැඩපිළිවෙලක් තුළින් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනට රට මේ වන විටත් අවතීර්ණ වී ඇති බවයි. පාතදුම්බර ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් උත්සවය පැවැත්වින. රජය ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 25කි. ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ රටගෙන හැඟීමක් ඇති සදාචාරවත් පරපුරක් ගොඩනැගීමේ වැඩපිළිවෙල රජය ආරම්භ කොට ඇති බවයි. ණය අරගෙන පාන් කපු අපි අදත් ඒ ණය ගෙවනවා පාන් කාපුවට. නමුත් අපි කන්න අරගන්නේ නැහැ. අපි මේ රටේ කැමැති සඳහා මේ රටේ නිෂ්පාදනය කරනවා. අද පළවෙනි වතාවට අවුරුදු ගානකට පස්සේ අපිට ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති වෙගෙන එනවා. අපි ගන්නවා ණයට. අරගෙන මේක හදන්න ඕන. එහෙම නැතුව මුදල් අපි ණය වෙනවා කියලා වැඩ නොකර ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. මේ අපි මොනවා කරත් මේ සියල්ලංගෙම ප්‍රතිඵල ලබන්න ඕන අපේ දරුවෝ. මේ රට බාර ගන්න ඉන්න පරපුරකට අපි රටක් ඉතුරු කරන්න ඕන. මේ රට ඌට බාර දෙන්න. අද විදේශ බලවේග කෙරෙහි විශ්වාසය තියාගත්ත සමහර සංවිධාන තියෙනවා. උන්ගේ කෝටි ගණන් ලබන. උන්ගේ මුළු කාලයම තියෙන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව මේ රජයට විරුද්ධව නොයෙක් බුරු ප්‍රචාර ඒ රටවල් වලට යවන එක. ඒක උන්ට ආදායම් මාර්ගය. අපිට ඒ කට්ටිය කෙරෙහි අපි එකපැත්තකින් අනුකම්පා කරනවා. මොකද අපි ගොයායට කියනවා මේ රට විනාශ කරන්න දෙන්න එපා. මේ රට වෙනත් බලවේගවලට ඇවිල්ලා මේ රටේ ජනතාවගේ මතිමතාන්තර එහෙම නැත්නම් ජනතාවගේ සංස්කෘතිය විනාශ කරලා ඔවුන්ගේ සිතුම් පැතුම් විනාශ කරන්න ඉඩ දෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. මැති එමෙතිවරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වූහ. පාර්ලිමේන්තුව උත්තරීතරයි. එහි නියෝග පිළිකත යුතුයමයි. අගවිනිසුරු වරියත් එය තීරුම් කත යුතුයයි. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා අවධාරණයෙන්ම කියයි. අගවිනිසුරු වරියට එරෙහිව එල්ල වූ දෝෂාභියෝගයත් ඒ පිළිබඳව සිදු කෙරුණු විමර්ශන කටයුතුත් මේ වන විට එළිදක්වා ඇති වාර්තාවත් ව්‍යවස්ථානුකූල බව සරත් එන් සිල්වා මහතා කියා සිටියේ. සිදු වූ ක්‍රියාවලියේ දෝෂයක් දැකිය නොහැක.
පවතින ව්‍යවස්ථානුකූලවම සියලු කටයුතු සිදුව තිබෙන බවත් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට සියල්ලම යටත් බවත් ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සිල්වා මහතා අවධාරණය කරයි. තමාට එරෙහිවද දෝෂාභියෝගයක් එල්ල වූ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට තමන් යටත් වූ බවත් ජනාධිපතිවරයාටත් පාර්ලිමේන්තුව කියන ආකාරයට කටයුතු කිරීමට ව්‍යවස්ථානුකූලව සිදුව ඇති බවත් හෙතම කියා සිටී. අගවිනිසුරු වරියට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඇගේ පාර්ශවයට උත්තර ලබා දීමට පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව උපරිම කාලයක් ලබා දුන් බවත් චෝදනාවලට පිළිතුරු නොදී ඉවත් වීම සිදු නොකළ යුතු කාර්යයක් වූ බවත් සරත්ෙන් සිල්වා මහතා පෙන්වා දෙයි. ට්‍රිලියම් ගනුදෙනුව සම්බන්ධයෙන් අගවිනිසුරු වරියට නැගී ඇති චෝදනාව සංකීර්ණ නොවන බවත් ඒ සරල බවත් සරත්ෙන් සිල්වා මහතා කියා සිටී. එහිදී අගවිනිසුරු වරිය ක්‍රියා කොට ඇති ආකාරය ඇයගේ තනතුරට නොගැලපෙන්නකි. තැන්පත් කරුවන් 9000කට පමණ බලපාන ප්‍රශ්නයකදී කළ යුතුව තිබුණේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අදාළ වත්කම් සියල්ල සොයා බලා ඒවා අලෙවි කොට අඩුම තරමින් තැන්පත් කරුවන්ට ඔවුන් තැන්පත් කළ මුදලින් 65%ක්වත් ලබා දීමයි. මෙම නඩුවේ මුල සිටම ක්‍රියා කළ ශිරාණි තිලකවර්ධන විනිසුරු වරිය ඉවත් කිරීමත් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට හිමි ට්‍රිලියම් රෙසිඩෙන්සිස් සමාගමෙන් තම නැගණියට නිවසක් ලබාගත් බවට නැගී ඇති චෝදනාව සරලව ඔප්පු විය යුතු ආකාරය දැකීමෙන් තමන් මවිතේටපත් වූ බවත් රිවිර පුවත්පතේ සමුක සාකච්ඡාවෙන් හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතා කියා සිටී. මේ අතර විශේෂ කාර්ක සභාවට එරෙහිව අභ්‍යාචනාධිකරණයෙන් පනවා ඇති නඩුවෙන් ඔවුන්ට නොතිසෙනි කුත් කොට ඇත. නොතිසෙ පිළිගෙන උසාවියට පැමිණීමටත් නොපැමිණීමටත් මන්ත්‍රීවරුන්ට හැකියාවක් පවතින බවද සිල්වා මහතා පෙන්වා දෙයි. අභ්‍යාචනාධිකරණයට නොපැමිණීමෙන් අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට හෝ දඬුවම් කිරීමට අභ්‍යාචනාධිකරණයට කිසිදු හැකියාවක් නැති බවද හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා අවධාරණයෙන්ම කියා සිටී. කොළඹ කච්චේරියේ පසුගියදා ගින්නක් හටගත්තේ ස්වභාවික හේතුවක් මත නොවේ. රස පරීක්ෂක වාර්තාව හෙළි කරයි. කිසියම් පුද්ගලයෙකු ගිනි තැබුවා දැයි සෙවීමට කොළඹ අපරාධ කොට්ටාසෙන් පරීක්ෂණ. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහල් දෙකක් පසුගිය මාස 26 වනදා සම්පූර්ණයෙන්ම විනාශ විය. ගින්නෙන් විනාශ වූ උඩුමහලේ පාලන අංශය, ගිනුම් අංශය සහ ලේඛනාගාරය ස්ථාපනය කර තිබිණ. 1858 වසරේදී ඉදිකළ මෙම උඩුමහල දැවේ නිම කර තිබීම හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ. ගුවන් හමුදා සහ ගිනි නිවන හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකියාව ලැබිණ. කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන 22 ලක්ෂයකට අධික ජනතාවගේ තොරතුරු ඇතුළත් ලේඛන මෙහි තැන්පත් කර තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ පරීක්ෂණ පැවැත්විණ. විදුලි ඉංජිනේරුවරුන් සිදු කළ පරීක්ෂණයේදී හෙළිවූයේ ගින්න හටගත්තේ විදුලි කාන්දුවකින් නොවන බවයි. මෙය ස්වාභාවික හේතුවක් මත ඇති වූ ගින්නක් නොවන බව රස පරීක්ෂක වාර්තාවද තහවුරු කොට තිබේ. කිසියම් පුද්ගලයෙකු ඊට ගිනි තබා ඇතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතා පවසයි. පසුගිය දිනවල කොළඹ කච්චේරිය ඇති වූ ගින්න සම්බන්ධව රජයේ රස පරීක්ෂකතුමා සම්බන්ධ පරීක්ෂණ පවත්වලා වාර්තා වෙලා තියෙනවා. මෙම වාර්තාවේ සඳහන් වෙන්නේ මේක ස්වභාවික හේතුන් මත ඇති වූ ගින්නක් නොවන බව. එසවුවත් මේ සිද්ධිය පිළිබඳව දීර්ඝ වශයෙන් කොළඹ අපරාධ කොට්ටාෂය පරීක්ෂණ පවත්වනවා. මේ සිද්ධියට අදාළව සියලු කරුණු කාරණා හෙළිදරව් කර ගැනීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගොඩ ගැනීමට මිනිසා මෙම පරීක්ෂණ දීර්ඝ වශයෙන් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රාත්‍රී පුවත් තුළින් දැන් මත විරාමයක්.